සෝවන් සත්‍යන්තයේ උණුසුම් කළ තොරතුරු සියල්ලට ඉහළින් දකින ඔබ විශ්වාසනීය පුවත් අඩපෙයයි මේ සුපුරුදු පරිදි එක්වන්න හිරු සත්‍යන්ත රාත්‍රී 7 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ප්‍රමිත මහානාම මම පුබුදු රත්නායක සුපුරුදු පරිදි මුලින්ම ප්‍රධාන පුවත් සිරස්තල දැයට කිරුළ නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා හිරු මාධ්‍ය කුටියට පැමිණේ මේගමුවේ කොල්ලේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයෙකු අත්අඩංගුවට පානදුරේ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු මරුට ගැටුම් මැදේ යුක්‍රේන ජනාධිපතිවරයා මන්දිරයෙන් පිටවෙයයි අටවන දැයට කෙරුළ ජාතික සංවර්ධන ප්‍රදර්ශනයේ දෙවන දිනය අදයි අද දිනේ ප්‍රදර්ශනයේ නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා හිරු මාධ්‍ය කුටියටද පැමිණියා මාදර රජසිරිනේ දැයට කෙරුළ ප්‍රදර්ශන භූමියේ ඉදිකර ඇති හිරු ටීවී සහ හිරු FM මාධ්‍ය කුටි විශේෂයෙන් දැයට කෙරුළ ප්‍රදර්ශන භූමියට පැමිණියා වූ බොහෝ දෙනෙක් මේ සානෙටත් පැමිණෙන ආකාරය දකින්න ලැබුණා ඉදින ඔබටත් පුළුවන් හිරු ටීවී සහ හිරු FM එක්ව ඉදිකර තිබෙනා වූ මේ ප්‍රදර්ශන භූමියට හෙට දිනේදී පැමිණි හොත් මෙහි අත්දැකීම විඳ ගන්නට විශේෂයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දිනේදී දැයට කෙරුළ ප්‍රදර්ශන භූමියේ සංචාරක ලෙසුණා ඉතින් ජනාධිපතිවරයාත් අද දිනේදී දැයට කෙරුළ ප්‍රදර්ශන භූමියදී මේ හිරු ටීවී සහ හිරු FM මාධ්‍ය කුටි වෙත පැමිණියා අද දිනේ අතිවිශාල ජනකායක් දැයට කිරුළ ප්‍රදර්ශනයේ නැරඹීමට පැමිණ සිටියා. වයඹ විශ්වවිද්‍යාලයේ කුලියාපිටිය කාර්මික විද්‍යාලය හා කුලියාපිටිය මධ්‍ය මහාවිද්‍යාලය කේන්ද්‍ර කරගෙනමින් මෙවර ප්‍රදර්ශනය පැවැත්වෙනවා. ත්‍රිවිධ හමුදා රාජ්‍ය හා පෞද්ගලික අංශවල ප්‍රදර්ශන කුටි 500ක් මෙවර ප්‍රදර්ශනයේදී ඔබට දැකබලා ගත හැකියි. මේ අතර කුලියාපිටිය සහ හෙට්ටිපොළ යන නගරවල සංවර්ධන ව්‍යාපෘති රැසක් මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ජනතායිතියට පත් වුණා. රුපියල් ලක්ෂ 800ක වියදම ඉදිකරන ලද පඬුවස්නෝර හෙට්ටිපොළ නව වස්නැතුපොළ හා වෙළඳ සංකීර්ණය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ විවෘත කෙරුණා. මෙයතර හෙට්ටිපොළ මහවිද්‍යාලයේ මහින්දෝදයේ තාක්ෂණ විද්‍යාගාරයේද අද පෙරවරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිසු අයිතියට පත් වුණා. ද්විතීක පාසල් දහසක් සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ ඉදිකරන ලද මෙම මහින්දෝදයේ තාක්ෂණ විද්‍යාගාරය අංග සම්පූර්ණ විද්‍යාගාරයකින් ගණිතාගාරයකින් සහ භාෂාගාරයකින් සමන්විතයි. අපිට ඉතුරු වෙන්නේ මේ දරු මේ දෙමව්පියෝ අපි ඔක්කොම මොන දේවල් කරත් අවසානයේ මේ රටේ අනාගතය බාරගින්න දරුවන් අපි වැරදි මාර්ගයක යවුවොත් අයාලේ යන්නේ ඉඳ ඇරියොත් මම හිතනවා මේ රටට ඔස්සේ තක් වෙන්නේ නැහැ කියලා. මම අවුරුදු දැන් 3-4කට උඩදී කිව්වේ මේ Facebook කතාව මේවා පිළිබඳව අපි මේකේ තියෙන හොඳ නරක දෙකම අපි අඳුර ගන්නවා. හොඳ දේ විතරක් අරගෙන නරක දේ පැත්තකට කරන්න අපි පුරුදු වෙන්න ඕන. ඒ සඳහා කටයුතු කරන්න දෙමව්පියන් ගුරුවරු එකතු වෙයි. බයක් නැතුව විශ්වාසය ඇතුව Tamanට කතා කරන්න පුළුවන් පුද්ගලයෙක් බවට විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය ඇති වෙන්න ඕන දෙමව්පියන් වඩාත් ඒ දරුවන්ට अतरंगूट पुलिस माध्य प्रकाशक ज्येष्ठ पुलिस अधिकारी अजित रोहन महता संधान कले अदाल सककारु विसिन में मुदल कोले मेहे वायति बवट पुलिस परीक्षण वलिन अनावरण वी अति बवाई दवसे पुवता මේගමුව ස්වර්ණාභරණ හා විදේශ මුදල් හුවමාරු මධ්‍යස්ථානයකට කඩාවැදුණු ආයුධ සන්නද්ධ පුද්ගලින් දෙදෙනෙකු මෙම කොල්ලේ සිදුකලේ පසුගිය 17 වෙනිදායි කොල්ලකරුවන් එහිදී යතුරුපැදි හිස්සසුම් පැලඳ මුහුණු ආවරණය කර සිටියා. මිනිත්තු දෙකකටත් අඩු කාලයකදී සිදු වූ මෙම කොල්ලේදී රුපියල් කෝටි 1000ක පමණ මුදලක් කොල්ලකරුවන් විසින් කොල්ලකා පලා ගියා. පොලිසිය පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් එක් සැක්කරුවෙකු ඊයේ අතරංගුවට ගත් බවයි. එහිදී කරන ලද ප්‍රශ්න කිරීමවලදී තවත් සැක්කරුවෙකු පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබෙනවා. ඊයේ අතරංගුවට ගත් සැකකරු කරන ලද පාපොච්චාරණයක් සහ තවත්
කරුණු මත තමයි ප්‍රධාන සැකකරුව අත්අඩංගුවට ගත්තේ ප්‍රධාන සැකකරු මෙවර පළාත් සභා මැතිවරණයට බස්නාහිර පළාත සඳහා තරග වදින ඡන්ද අපේක්ෂකෙක් ඔහු ගම්පා දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂය යටතේ තරග කරන රොයිස් ප්‍රනාන්දු නැමැති අය ඉතාම කනගාටුදායක තත්ත්වය මහජන නියෝජිතයන් ලෙස පෙනී සිටින මෙවැනි පුද්ගලයන් මේ ආකාරයට දුවන මහා පරිමාණ කොල්ලකෑම් මෙහෙයවීමට දායක වීම අත්අඩංගුවටගත් ප්‍රධාන සැකකරු තවදුරටත් පොලිසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියමිතව තිබෙනවා සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන සිටින පළාත් සභා අපේක්ෂක රොයිස් ප්‍රනාන්දු මීගම වාසනයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායකවරයායි ඔහුගේ දේශපාලන ආධාරකරුවන් පවසන්නේ මෙය තම අපේක්ෂකයාගේ ජනප්‍රියත්වයේ ඉවසාගතුණු හැකිව ප්‍රතිවාදී දේශපාලන පක්ෂ විසින් සිදු කළ ක්‍රියාවක් බවයි මේක දේශපාලන පරිගැණීමේ චේතනාවෙන් කරපු වැඩක් ගිය සැරෙත් මේ වගේම දෙයක් කරා ඔහු අධිකරණයට ඉදිරිපත් කරාම ගරු අධිකරණයේ විසින් ඔහු නිදහස් කර නිර්කරුවේ ඔහු නිවැරදිකාරයෙක් නිසායි මේ කුමන්ත්‍රණකාරී ලෙස අපේ සංවිධායකතුමාව මේ අත්අඩංගුවට අරන් තියෙන ක්‍රමවේදය මම සම්පූර්ණ හෙලා දකින්න රොයිස් ප්‍රනාන්දුගේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන එක්සත් ජාතික පක්ෂය සඳහන් කළේ මේ පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි සිය අපේක්ෂකයාට එරෙහිව නගායති චෝදනා පිළිබඳ තම පක්ෂයේ බලවත් සැලකිල්ල යොමු ඇති බවද එම නිවේදනයෙන් එක්සත් ජාතික පක්ෂය පෙන්වා දෙනවා. එහි දැක්වෙන්නේ පසුගිය කාලය තුළ ආණ්ඩුව සිය දේශපාලන ප්‍රතිවාදීන් මර්ධනය කිරීම සඳහා අපරාධ චෝදනා එල්ල කළ අවස්ථා ගණනාවක් පැවති බවයි. අපක්ෂපාතී විනිවිද නීතිමය ක්‍රියාපටිපාටියකින් අනතුරුව වරදකරුවන් බවට පත්වන කිසිදු එක්සත් ජාතික පක්ෂ සමාජිකයෙකු වෙනුවෙන් පෙනී සිටීමට හෝ ඔවුන්ට එරෙහිව සිදු කෙරෙන නීතිමය ක්‍රියාදාමයන් වැළැක්වීමට තම පක්ෂයේ කිසි විටකත් කටයුතු නොකරන බවද එක්සත් ජාතික පක්ෂය සිය නිවේදනයේ මගින් වැඩිදුරටත් පෙන්වා දෙනවා. පානදුර මහබෙල්ලන ප්‍රදේශයේ ජනතා විමුක්ති පෙරමුණ රැලියක් ආසන්නයේ සිදු වූ වෘය අනතුරකින් පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවක් ජීවිතක්ෂයට පත් වුණා. පොලිසිය පැවසුවේ රියදුරුට නිින්දයාම අනතුරට හේතුව බවයි. රියදුරු මේවන විට පොලිස් අතරංගුවේ පසුවනවා. පානදුර සිට බණ්ඩාරගම ප්‍රදේශයට දහවණියමින් තිබූ අදි සුකම්භෝගී ජිප් රථයක් ඊයේ රාත්‍රී 7ට පමණ මෙලෙස අනතුරට ලක් වුණා. සිද්ධිය දුටුවන් පැවසුවේ රථය මාර්ගයෙන් ගමන් කරමින් සිටි පදකින්ගේ ගැටමින් ඉදිරියට දහවණිය වූ බවයි. පාරේ යහපැත්තේ එළවලු කරගෙන ගෑනු තුන්දෙනෙක් ගියා. ඒ තුන්දෙනාවත් හප්පගෙන තව යහපැත්තේ කට්ටියට ඔක්කොම හප්පගෙන ගිලින්ම ගියා කඩාගෙන ඉස්සරහා මහබෙල්ලම් පාර ආයෙන්නට. ඊළ මොඩොබෙක්ක් කිරුණා ඇතුළ හිරුණේ නැතරුන් නැත්තම් මහබෙල්ලම් ගඟ පාරෙන් මෙනෝ කඩාගෙන මේ පැත්තට. පොලිසිය පැවසුවේ අනුතුරින් තුවාල ලැබූ 12 දෙනෙකු පානදුර මූලික රෝහලට ඇතුළත් කළ බවයි. එහිදී කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. පානදුර රෝහල් පොලිසිය සඳහන් කළේ බරපතල තත්ත්වයේ පසු තවත් දෙදෙනෙක් කොළඹ ජාතික රෝහලට මාරු කරවනු බවයි. පානදුර මූලික රෝහල ඉදිරිපිට රැස්වූ ප්‍රදේශවාසීන් රති රීදුරා වහම අත්අඩංගුවට ගන්න ඒ පොලිසියට බල කර සිටියා. මේ අතර ජිප්‍රතේ හිමිකරුගේ නිවස ඉදිරිපිට රැස්වූ පිරිසක් නොසන්සුන් ලෙස හැසිරුණා. මෙම අනතුරින් මියගිය දෙදෙනා පානදුර මහබිල්ලන ප්‍රදේශයේ පදිංචි කරුවන්. වෙල්ගම ඇමතිතුමා ඡන්දේ ඉල්ලන්න ගමට යනකොට ගම්මු මුට්ටියක් දුන්නලු. ඒ දීපු මුට්ටිය මොකක්ද කියලා දැනගනිමු. රටවට කර බැඳවත් කටවට කර බඳින්න බැරි වැට නැති කටෙන්. आरंभ मुलुरी දැන් අයියලා එනවා මල්ලිලා එනවා අහන්න පුළුවන් කොයි යමුන්නේද හැදුවේ කියලා. අපි දන්නවා පෞගිය අවුරුදු 530ම මේ බස්නාහිර පළාත් සභාවේ ගෙන ගියේ මොන වැඩපිළිවෙලක්ද කියලා. මංජුසුරි කියලා කියන්නේ අනු ධර්මයෙන් හෝමාගම ප්‍රාදේශීය සභාවේ ලැයිස්තුවවත් රිජෙක්ට් වෙන්නේ නැතුව බාර දී ගන්න බැරි වෙච්ච මිනිහ. උදේ ගම්මන් පිළ ගත්තොත් ජනතාවට දීපු පොරොන්දු තනිකරම බුරු බවට පත් කරලා තියෙන කෙනෙක්. මේ රටේ පවතින දේශපාලන සංස්කෘතිය පිළිබඳ තියෙන අප්‍රියාව නිසාමයි මැතිවරණවල තරග කිරීම මග අරින්න කටයුතු කරේ. මෙන්න මේ වගේ තත්ත්වයක තමයි දේශපාලනය කරන්න ලා දෙන්නේ අපිට.
ඉතින් වෙලාවකට හිතනවා මේක මහා විකාරයක් කියලා. මේ පළාතේ මිනිස්සු හොඳට දේශපාලනේ දන්නවා. මට හොඳට ඉගැන්නුවා දේශපාලනේ. ඒ කාලේ ඉතින් විදුලිය තිබුණ නැති වුණාට, පාරවල් තිබුණ නැති වුණාට ගොඩාක් කිතුල් ගස් තිබුණා. අපි යනකොට ඒ වල ඉතින් මිනිස්සුන්ට දෙන්න දෙයක් නැහැ. කුමාර මහත්තයා පොඩ්ඩක් ඉන්න කියලා කිතුල් ගහෙන් බැලලා මුට්ටිය තමයි මගේ අතට දුන්නේ. ඉතින් මම ඕකෙන් ටිකක් ගහලා ආයියා बस्नाहिर दकुन पलात्सभा मेतिवरने इलाक करगनिमिन मेवन विट दिवेने विविध प्रदेशवल देशपालन रैली पवत्वेनवा मे एहि दीपलू अधास केपयक අද බලන්න විපක්ෂයේ වැරිච්ච තත්ත්වය ප්‍රජාතන්ත්‍රවාදය දිලිසෙන ප්‍රජාතන්ත්‍රවාදය බවට පත් කරන්න නම් අපේ ආණ්ඩුව උනාට අපේ ජනාධිපතිතුමා උනාට මේ ආණ්ඩුව බලවත් විවේචනය කරන්න පුළුවන් බලවත් එක්සත් විපක්ෂයක් අපිට අවශ්‍යයි හැබැයි කනගාටුදායක විපක්ෂයක් මේක හරිම ඛේදයක් අපි පාර්ලිමේන්තුවට වැඩිය මේ අප්පු එක හැප්පුණා ඒ සංයුතිය 66යි අපේ 26යි හැබැයි අපේ 26 ඉඳගෙන 29 වෙනිදා රටේ මිනිස්සුන්ට जनता विमुक्ति पेरमुने अपे दक्म प्रतिपत्ति मालाव अनुराधपुर डिस्ट्रिक्ट के विद्वतुन वृत्तिकयिन बहुजन संविधान नायकी नेतलु जनता वेत लबादीमे उत्सवयक पसुगियदा अनुराधपुर नगरयेदी पवत्तुना ए जनता विमुक्ति पेरमुने नायक अनुर कुमार दिसा नायक महतागे प्रधानत्वयेन अनुराधपुर नगरसभा प्रजाशालावे पवति नवरस्वीमट प्रदेशे विद्वतुन बहुजन संविधान नायकीन वृत्तिकयिन नेतलु बोहो पिरिसक एक्वसिटिया जनता विमुक्ति पेरुणे नव प्रतिपति मालाव फेमिनिसिटी पिरिसट पिलिगन्नुवे जनता विमुक्ति पेरुणे नायक अनुर कुमार दिसा नायक महता विसिन මන්දක මිලඟදී මහින්ද යාපකින අපි හාල් වලින් ස්වයං පෝෂිතයි ඇත්ත සහල් වලින් ස්වයං පෝෂිතයි දැන් සහල් හදලා තියෙන කොහොමද කුඹුරහන ට්‍රැක්ටරි පිට රටින් ගිහින් ඒ කුඹුරන ගහන කෘමිනාශක පිට රටින් ගිහින් ඒ කුඹුරන ගහන පොහොර පිට රටින් ගිහින් ඒ කුඹුර කපන කොළමඬන යන්ත්‍රය පිට රටින් ගිහින් ඒ වීණක දාන ගෝණිය පිට රටින් ගිහින් ඒ ගෝණිය මාන කට්ට පිට රටින් ගිහින් ඒ වී ගෝණිය පටවන ට්‍රැක්ටරි පිට රටින් ගිහින් ඒ වීණක කොටන මෝල පිට රටින් ගිහින් ඒ හාල් ටික උයන ගෑස් කුපර එක පිට රටින් ගිහින් ඒ බත් ටික කන කටයි කුහරයි අපි පුතර ඉත හාල් අපි අපේ හාල් වලින් 80%ක්ම විදෙස් යදව මේ අවුරුදු 66ක පම්පෝරියක් ගන්න හැම කෙනෙකුටම තමන් පිළිබඳ ආඩම්බරයක් තියෙනවා අභිමානයක් තියෙනවා අද එහෙම දිනන අපි හරි නිවට බාවට පත් කළ තියෙන අපේ රටේ ජනතාව මේ දේශපාලක විසින් තමන් ගොවියෙක් නම් තමන්ට ගොවියගෙන අභිමාන ඇතන කණ්ඩක් නැතුව බැංකුවටත් ණය වෙලා උකස් කඩේටත් ණය වෙලා බී මුදලාලටත් ණය වෙලා තෙල් බෙහෙත් මුදලාලටත් ණය වෙලා පොහොර කඩේටත් ණය වෙලා ගොවියට කියන්න පුළුවන්ද මං හරි අභිමානයි කියලා හතර වටේ ණය කොහේ අභිමානයි මඩ හොදාගත් කල ගොවිය රජා හැබැයි රජා බහින්න කරුවල එළියට ණයකාරයෝ දකි කියලා එහෙම රජකම් හැදෙන්නේ නැහැ अमेरिकावे रेकियावक कियन्ने अपे रटे तरुण तरुणियन बोहो दिनिकुट सिहिनेयक् ए सिहिनेय पेन्वा तरुण तरुणियन्गे मुदल वंचा करन कांतावक पिलिबंद तोरतुरु CIA वेत लबुना CIA
බොරලස් ගමුව ප්‍රදේශයේ වාසය කරන මෙම කාන්තාව ඇමරිකාවේ රියදුරු රැකියා ලබා දෙන බව පවසමින් තරුණයින්ගෙන් මුදල් වංචා කරනවා. ලද තොරතුරු අනුව මෙම කාන්තාව දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගන්නට CIA අපට හැකි වුණා. මගේ අක්කා තමයි ඉන්නේ හේ අවුරුදු 30ක ඇහි ලොස් ඇන්ජලස් වල ඉන්නේ. එයාට තියෙන ෆාම්සි එකක්. ඒක පුතා අර ඩිලිවරි යන්න තමයි ඩ්‍රයිවර්ස් ලයි හෙල්පර්ස් ලයි වැනි ලක්ෂ 10ක් ගන්න. ඉතල එකක් ගන්නවා මෙහි එම්බසි එකෙන්. එහි බොස්ගේ කෂින් කෙනෙක් තමයි මේ ඇමරිකන් එම්බසි එකේ ඉන්නේ. එයාට මේ ડોකියුමන්ට්ස් ඔක්කොම දුන්නම එයා සති තුනෙන් ඒක යවනවා. ඇය සමග සිදු කළ මේ කතාබහෙන් පසු CIA කණ්ඩායම ඇයගේ නිවස වෙත යන්නේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සොයා බැලීම සඳහායි. එහිදී සිය සහෝදරියගේ සේවා ස්ථානයේ පුද්ගලයන් දස දෙනෙකු සඳහා රියදුරු රැකියා ඇබෑරුතු ඇති බව ඇය පවසනවා. අපගේ විශ්වාසය දිනා ගැනීමට ඇය උත්සාහ දරන්නේ මෙලෙසින්. තරුණයින් කිහිප දෙනෙකුගේ ඡායාරූප අපට පෙන්වූ මෙම කාන්තාව කියා සිටියේ ඔවුන් මේ වන විටත් වීසා ලබා ගැනීම සඳහා මුදල් ලබා දී ඇති බවයි. මේ තවපු අයද? මම යන්නේ. ආ මෙලින යන්නේ. ආ මේ. මෙයා කොහේ කියන්නේ? ගලින් දිනුවේ වා. ගලින් දිනුවේ. ආ. මේ මෙන්න මෙලනේ දැනට මේ හෝටල් එක වැඩ කරනවා. එයා ඩ්‍රයිවිං වලට දැනන්නේ මොන හෝටල්ද? මේ වන විටත් මෙම කාන්තාවගේ ව්‍යාජ රට රැකියා සිහිනයට රැවටුණු බොහෝ දෙනෙක් තම මුදල් අහිමි කරගෙන අවසන් ඇයගේ කූට උපක්‍රමයන්ගේ හෙට දිනයේ ගොදුර ඔබ විය හැකි. දැන් රට වටා හිරු දක්ෂිණ අධිවේගී මාර්ගයේ 68 වන කිලෝමීටර් කණුවාසන්නේදී අදාළියම ජිප්‍රතයක් ගිනි ගැනීමට ලක්වුණා. අනතුර සිදුවන අවස්ථාවේ දරුවන් දෙදෙනෙකුද ඇතුළුව 6 දෙනෙකු එහි සිට ඇති අතර ඔවුන්ට කිසිදු හානියක් සිදු වූයේ නැහැ. ගල්ක්‍රියාගම බලල්ලව ප්‍රදේශයේ ගෙවත්තක වලදමා තිබූ පිරිමි බිනිදු මල සිරුරක් ඇක්‍රාව වැඩබලන මහේස්ත්‍රාත් ජේම් කොස්සත් මහත්මයාගේ නියෝගය පරිදි අද ගොඩකණු ලැබුවා. බිලින්දාගේ මව්බවට පැවසෙන 21 කැවරදි කාන්තාවක් මේවන විට දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබන අතර සිද්ධිය සම්බන්ධයෙන් ඇයගේ පියා තරම් කොටගෙන තිබෙනවා. ජාතික ජල සම්පාදන හා ජලපහන මණ්ඩලය මගින් වැලිවේරිය රතුපස්සල ප්‍රදේශවල ලබා දෙන ජල සැපයුම් කඩිනම් කරන ලෙස ඉල්ලමින් ගල්ලලුව ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිපති පූජ්‍ය තෙරිපැහ සිරිදම්ම හිමියන් අද පෙරවරුවේ අඛණ්ඩ උපවාසයක් ආරම්භ කළා. ජල ටැංකි ස්ථාපනය කළ තියෙන සියලුම ගම් වලට වතුර දෙන්න ඕන. වතුර නොදුන්නොත් අපි දිගින් දිගටම මේ වැඩපිළිවෙල කරනවා. තොපිට මේ සටන නවත්වන්නට නම් බැලුම් මාර හන්දිය තියලා එල්ලලා වැඩි තියා අපිව මට රටවට හිරු. राज्य विरोधी उद्घोषण तवदुरटा उत्सन्न वीमत समग युक्रेन जनाधिपति विक्टर यान्कोविच किव अग्नूर पीटे जनाधिपति मंदिर अत्थर गोसति बव वार्ता वनवा विदेश माध्य वार्ता कले विपक्षे आधार करुआन अद जनाधिपति मंदिर अतुलु वियति बवाई एपली बंद तोर तुरुस आतवत पुवत समगिन देन लोववाटा हिरु විපක්ෂයේ ආධාරකරුවන් අද යුක්‍රේන ජනාධිපති මන්දිරයට ඇතුළු වූයේ කිසිදු බාධාවකින් තොරවයි. විදේශ මාධ්‍ය වාර්තා කළේ එම අවස්ථාවේදී ජනාධිපතිවරයා මන්දිරයේ සිට නොමැති බවයි. ජනාධිපති වික්ටර් යන්කොවිච්ගේ පුද්ගලික සහායක පැවසුවේ ජනාධිපතිවරයා රූපවාහිනී සමුක සාකච්ඡාවක් සඳහා රුසියානු දේශ සීමා අසන්නයේ පිහිටි ගමකට පිටත්ව ගොස් සිටි බවයි. අතියුතුම් පළමුවන ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමා විසින් පළමුවරට නම් කරනු ලැබූ කාදිනල් හිංගරුන් 19 දෙනා එම වරයට එසවීමේ උත්සවය අද වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේදී පැවැත්තුණා. රටවල් 12ක් නියෝජනය කරමින් පත් කෙරුණු නව කාදිනල් හිංගරුන් අතරට ආසියානු රාජ්‍යයන් වන දකුණු කොරියාව සහ ෆිලිපීනයේ කාදිනල් හිංගරුන් දෙදෙනෙකුද ඇතුළත්. ඉතිහාසයේ පළමුවරට මෙවර හයිටි රාජ්‍යයටද කාදිනල් ධුරයක් හිමි වුණා.
නීති විරෝධී ලෙස වනසතුන් වල විකිරීමේ ජාවාරමක නිරත වූ තායිලන්ත ජාතිකින් දෙදෙනෙකු එරට පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා. තායිලන්ත ලාඕස දේශ සීමාවේ පිහිටි කෝන්කේන් ප්‍රදේශයේදී මොවුන් අත්අඩංගුවට පත්වුවේ කොටි පැටවුන් 5 දෙනෙක්, ඉබ්බන් කැස්බෑවන් සහ තවත් සතුන් 100ක් පමණ ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී. श्रीलंका सह बांग्लादेश यात्रा तुनवन सह अवसन एक दिन क्रिकेट तरंगे मेवन पवत्न मीरपुर शरई बंग्ला क्रीडांगणे तरंगे पलमीन पंदूर पहरदून बांग्लादेश निमित पंदूर पण अवसाने कड़ू अटक देवी लकन देश हतलिया क्रेस्कला श्रीलंका तरंगे टेक्ने प्रबल क्रीडिकीन सिवदे नेटमेवाय दिलशांट सह महेल्ट आबादे हेतु तरंगे अहिम वेदी संगकार सह मालिंग विवेक नट तेरी कमिटोपियवर्गे मे अतर देवन एग्जिन तरंगे अतरतुर रूपाहिनी कैमरा वल्ट हसुन आकारेट असंगवरले सहसिरनु शकीब अल हसन हट एग्जिन तरंग तुनक तहनमक पनवानट बांग्लादेश क्रिकेट बलधारीन पियवर्गे नेतेबेनवा अद तरंगे कासे वासे दिनाकत श्रीलंका नायक पंदु यवीम तोरागाता आरंभक प्रतिकारु एनमूल हक प्रेस के लकुनु देखा पमनाय ओह देवी गे दम्मिक प्रसाद गे पंदु अकमुए बांग्लादेश लकुनु पूर्व हेट देखा सतहन वेदी लकुनु विसिपाहक लबा सिटी शमशूर रेहमान नवतत क्रीडाकारेट हरवायावनट प्रसाद समातुना मोमिनुल हक अदसिय मंगल एक दिन अर्धशतक रेस कर लकुनु संख्या हेट पंदु हेटक दी वार्ता ओहुगे इनिमट हतरे पहर अटक एतुलातुना मोमिनुल गे इनिम अवसन्नुने कितुरुवन विदानगे गे अगना पंदुर कीमा कमुए दुवत्ती देवियामकट हसुवीमेन लकुने के सेतिहाक पने विट बांग्लादेश कंडाय में सिवन कडुल लेसिन लकुनु तिहाक लबा सिटी नायक मुश्फिक रहीम देवे गया नईम इस्लाम लकुनु 32 हतलिस पसन पंद्वारे क्रियात्मक कल सुरंग लक्माल महमूदुल्ला रियाद सह नासिर हुसैन क्रीडाकार्य वेत हरवायवीमट समातुना अवसन पंद्वार कीपे तुल प्रवेगकारी प्रतिहरण व्यक्तियात कल शहक गासी पंदु दहतुनक दिरास कल लकुन संख्या अवविस्तुना शफीउल इस्लाम लकुनु पहलवक लबागिन नदवी कडुल ने सिटिया मेनो बांग्लादेश इनिम अवसन वन विट लकुनुपूर्व सदानुने कडलु अटकट लकुनु 240ක් ලෙසින් පන්දුවේ මෙදී දමක ප්‍රසාද් කඩලු 3ක් තවා ගත්තා සුරංග ලක්මල් කඩලු 2කට හිමිකම් කිවේ සිය පන්දුවර 10 තුල ප්‍රතිපාදින්ද ලකුණු 24ක් පමණක් ලබා දෙමින් පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව මේ වන විට කඩලු 4ක් තැවේ ලකුණු 220ක් ලබා සිටිනවා මේ අතර වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද පැවති අර්ධවසන් පූර්ව තරගයකදී ශ්‍රී ලංකා යෝන් ක්‍රීඩකින් පාකිස්තානය හමුවේ ලකුණු 121කින් පරාජය වුණා. මේ තරගයේ කාසිය වාසේ දින පළවෙනි පන්දුර පහර දුන් පාකිස්තාන යෝන් ක්‍රීඩකින් නියමිත පන්දුවර 50 තුල කඩුලු 9ක් තැවී ලකුණු 279ක් රැස් කළා. පිළිතුරු ලෙස ශ්‍රී ලංකා යෝන් ක්‍රීඩකින්ට පන්දුවර 42යි පන්දු 3ක් තුල සියල්ලන් දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 158ක් පමණයි. Sports Corner. Hero Ratri Hatin, අදට අපි සමු ගන්නවා. පැත්තක් නැතුව ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කරගන්නට ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපි අලියමුවන්නේ අද රාත්‍රියේ 9:30ට. 51